නිවාසසල් සම්බලන අවයව අයිබෝන් කියලා පිළිගන්න. අදත් අපි අරගෙනාවේ අඩු වියදමකින් සාධාරණීම් කළ නිවාසසලසුම. ඉතින් සලසුම ගැන විස්තර කියන්න කලීමට ඔයාලට කියන්න පොයි දෙයක් තියෙනවා. ඉතාම කෙටි කාලයකින් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් 1000 සීමාව පසු කරා. ඒ ඔයාලා අපිට දුන්න ප්‍රතිඋපකාරයට අපි හදවතින් ඔයාලට ස්තුති කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අත පාට subscribe button එක click කරන්න. එයා පැත්තේ bell icon එකත් click කරොත් අපි හැමදාම දාන නිවාස සැලසුම් පිළිබඳ තොරතුරු ඔයාගේ phone එකටම ගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ Facebook page එක හරහා අපි සම්බන්ධ කරගන්න. Instagram හරහා අපි follow කරන්න. Link එක අපි පහලින් දාලා තියනවා. හරි, එනම් අද ගෙනාව නිවාස සැලසුම් පිළිබඳ විස්තර ටිකක් දැන් කතා කරමු. මේ නිවාස පර්චස් 8ක වගේ කුඩා ඉඩමකට හදන්න පුළුවන්. මෙදුරකාම තුනකින් යුක්ත වන මේ නිවාසයේ වාලේ ඉතා සරල වගේම අලංකාර ස්වභාවයකින් නිර්මාණය කළ හැකි. වාස්තු විද්‍යාත්මක සැලසුම් කර ඇති මේ නිවාසයේ ප්‍රධාන ඉදන කාමරේ නීත දිශාවට පිහිටා තිබෙනවා. දිගහපල් අඩි 12-13 ලෙස ප්‍රධාන ඉදන කාමරේ සැලසුම් කර තිබෙනවා. ප්‍රධාන නිදන කාමරයට ආසන්නව දකුණු දිශාවට නාන කාමරය පිහිටා ඇති අතර වියදම අවම කර ගැනීම සඳහා එක් නාන කාමරයක් පමණක් යොදාගෙන තිබෙනවා. එම නාන කාමරයේ නිවසියන් සියලු දෙනාටම පොදු වී භාවිත කළ හැකි පරිදි සැලසුම් කර තිබෙනවා. වර්ගාඩි 300කට ආසන්න විසිත කාමරයකින් යුක්ත මෙම නිවසේ මුල්තැන්ගේ වයම දිශාවට දිශාගත කොට තිබෙනවා. මෙම නිවසේ අනෙකුත් නිදන කාමර දෙක විසිද්ධ කාමරයට විවෘත වනසේ සැලසුම් කර තිබෙනවා. කෑම කාමරය හා විසිද්ධ කාමරය එකට සැලසුම් කර තිබුණද කෑම කාමරය මඳක් උස්ව නිර්මාණය කර ගැනීම නිසා නිවස තුළට මනාපෙනුමක් ලබා ගැනීමට හැකි වෙනවා. එමෙන්ම උත්සව අවස්ථාවකදී මෙම අවකාශය ඉතාමත් හොඳින් ප්‍රයෝජනයට ගැනීමට හැකි වෙනවා. ඉතින් ඔයාලට තවදුරටත් මේ නිවාස පිළිබඳව තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් අපගේ Facebook page එක හරහා හෝ Instagram හරහා ඒ පිළිබඳව විමසන්න. අපගේ සේවයෙන් ඔබට කුඩා හෝ ප්‍රයෝජනවත් යමක් ඉටුවා නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉදිරියේදී තවත් අලුත් මාදිරියේ නිවාස සැලසුමක් සමගින් ඔබ වෙතින පොරොන්දු වෙන් අප සමග කරනවා. මේ වීඩියෝ හැමෝටම බලන්න ෂෙයා කරන්න. අපි නොමිලේ ලබා දෙන මෙම සේවාව මිනිසුන් අතරට රැගෙන යාමට උපකාර කරන්න. ඔයාලා හැමෝටම සුභ අනාගතයක්.